මේ වන විට සියලුම ආසනවල පළමුවර ඡන්ද ගණන් කිරීම අවසන් වී ඇත අතර කිසිදු අපේක්ෂකයෙකු 50% සීමාව පසු කර නැති නිසා පළමු දෙදෙනා හැර ඉතිරි අපේක්ෂකින්ගේ චන්ද්‍ර පත්‍රිකාවල දෙවන සහ තුන්වන මනාප ගණනය කිරීම ආරම්භ වී ඇත. දෙවන මනාප ගණනය කිරීම සඳහා ආරම්භ කරන අවස්ථාවේදී අනුර කුමාර දිසානායක වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමණ සජිත් ප්‍රේමදාසව පරදවා තිබුණි. ඒ අනුව මුළු ලංකාවෙම අනුර දිසානායක ලබා තිබූ මුළු ඡන්ද ප්‍රමාණය වන්නේ 56,34,915ක්. එය ප්‍රතිශතයක් ලෙස මුළු ඡන්ද ප්‍රමාණයෙන් 42.31ක්. සජිත් ප්‍රේමදාස දෙවෙනි තැන ගන්නා අතර ඔහු ලබා තිබූ ඡන්ද ප්‍රමාණය වන්නේ 43,63,035ක්. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 32.76ක්. රනිල් වික්‍රමසිංහ 22,99,767ක් මනාප ලබාගෙන තිබූ අතර නාමල් රාජපක්ෂ 3,42,781ක් ලබාගෙන තිබුණි. කෙසේතත් දෙවන මනාප ගණනය කිරීම මේ වන විටත් ක්‍රියාත්මක අතර නමුත් එම දෙවන මනාප ගණනය කිරීම තුළින්ද සජිත් ප්‍රේමදාස හට අනුර කුමාර දිසානායකව පරාජය කිරීම නම් කිසිසේත්ම සිදු කළ හැකි කටයුත්තක් නම් නොවේ. එය අනුව අනුර කුමාර දිසානායක හෙට දිනේදී ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුන්දීමට කටයුතු සූදානම් කරනු ඇති. ඉතින් ජනතාවගේ ජන වරමින් පත්වන අනුර කුමාර දිසානායක හට ශ්‍රී ලංකාව නව මාවතකට රැගෙන යාමට හැකි වේවායයි අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. මෙවැනි තොරතුරු එසැනින් දැනගැනීමට තමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.